අතිගරු නායක හම්බුදුරන් වහන්සේගෙන් අවසර සද්ධාවන්ත පින්වතුනි බිස්බෙන්නුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වර්ෂයකට අධික කාලයක් පවත්වාගෙන ආපු දහම් වැඩසටහන් මාලාවේ බදාදා දින සතිපට්ඨාන භාවනාවට අවශ්‍ය අනුශාසනාවක් හා අපි පැහැදිලි කරලා දුන්න සක්මන් භාවනාව ආදී සතිපට්ඨාන භාවනාවක් සිදු කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කරන්න යදාගෙන තියෙනවා. මේ දේශනා මාලාව තුළ අපි මහා සතිපට්ඨාන සූත්‍රයේ ධර්ම කරුණු සියල්ලම සාකච්ඡා කරගෙන ආවා. කායනුපස්සනාවට අන්තර්ගත ධර්ම කරුණු, වේදනානුපස්සනාවට අන්තර්ගත ධර්ම කරුණු, ඒ වගේම චිත්තානුපස්සනාවට අයිති ධර්ම කරුණු, ධම්මානුපස්සනාවට අයිති ධම්ම කරුණු. ඒ ධම්මානුපස්සනාවේ අවසාන පබ්බේ වන සත්‍ය පබ්බේ අවසාන කොටසේ තියෙන්නේ චතුරාර්ය සත්‍යයේ හතරවෙනි ආර්ය සත්‍යය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සංසාර විමුක්තියක් තියෙන්නේ සංසාරය හා සංසාර විමුක්තිය දික්කියට බැඳිලා තියෙන දෙයක්. දික්කිය කියන්නේ දැක්ම අනුව තියෙන දෙයක්. එහෙනම් සංසාර විමුක්තිය දැක්මට බැඳිලා තියෙනවා. සංසාරය දැක්මට බැඳිලා තියෙනවා. දැන් ඒකම සංසාරයේ ස්වરૂප දෙකක් දකින්න හම්බ වෙනවා. සාමාන්‍ය සංසාරගත සත්‍යයට බුදුහාමුදුරුවන්ට සංසාරයේ ස්වરૂපෙ එකයි දකින්න හම්බෙන්නේ. ශ්‍රාවකයෙක් එහෙම නෙවෙයි. ශ්‍රාවකයෙකුට ශ්‍රාවකය කියන්නේ බුද්ධත්වයෙන් ලබලා නෙවෙයි. ඒ වගේම අනිකුත් සංසාරගත සියලුම සත්‍යයන්ට සංසාරයේ ස්වરૂප දෙකක් පෙන්වුම් කරනවා. ඒ සංසාරයේ ස්වરૂප දෙක තමයි හොඳ සංසාරය හා නරක සංසාරය. දැන් අපි කල්පනා කරන්න ඕනේ, දැන් මේ පින්වතුන් වෙන්න පුළුවන්, වෙන මිනිසෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම සතර අපායේ තිරිසන් සතෙක් වෙන්න පුළුවන්, ප්‍රේත ලෝකයේ ප්‍රේතයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අසුරෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම නිරිසතෙක් වෙන්නත් පුළුවන්. මේ ඕනම සංසාරගත සත්‍යයකට මේ ස්වરૂප දෙකක් නිරූපණය වෙනවා. සංසාරී ජීවිතාන්තර කියන්නේ මේ ජීවිත ස්වરૂපය. එකක් තමයි සංසාරේ සැපක් පේනවා, අනික තමයි සංසාරේ දුකක් පේනවා. ඔක තමයි ස්වરૂප දෙක. සංසාරගත සත්‍යයට පේන ස්වરૂප දෙක දුක හා සැපයි. බුදුහාමුදුරුවන්ට සංසාරයේ එක ස්වરૂපයකින් හැම වෙලෙම අවබෝධ වෙන්නේ සංසාරයේ දුකයි. එහෙනම් අපිට සංසාරයේ දුකයි කියලා අවබෝධයක් නෙවෙයි, සංසාරයේ සැප තැන් අපිට තියෙනවා. මේ සංසාරයේ සැපතැන් තියෙනවා ගුවන්, මේ සැපේ තියෙනවා ස්වરૂප දෙකක්. සැපය ගන්න පුළුවන් ස්වરૂප දෙකක් තියෙනවා. මම මේ නැවත මතක් කරලා දෙන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවයි. එතකොට අපි කතා කරගෙන ආවේ මහා චත්තාලීක මහා සූත්‍රයයි. මේ සූත්‍රයේදී දික්තිය ගැනයි කතා කරන්නේ, සම්මා දික්තිය ගැනයි. ඒ සම්මා දිට්ඨියේ තියෙන ස්වરૂප ගැන තමයි දැන් නැවත මේ වෙනත් විදියකට, වෙනත් කෝණයකින්, වෙනත් පරියායකින් තේරෙන්න පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්න. දැන් සංසාරයේ අපිට සැපක් පේනවා, දුකක් පේනවා. බුදුහාමුදුරන්ට පේන්නේ සංසාරිය දුකයි කියන. දැන් එතන දැන් සැප හා දුක තීන්දු කරන්න කවුද උදව් වෙන්නේ? දැක්ම, දිට්ඨිය.
එහෙනම් සැපද දුකද කියන එක තීන්දුව වෙන්නේ දැක්මන. දික්කියන්. දැන් අපි මේ මහා චත්තාරික සූත්‍රයේදී තුල දික්ටි තුනක් ගැන පැහැදිලි කරා. දික්ටි තුනක් ගැන කියන්නේ සම්මා දික්ටි එකයි ඒ වගේම මිත්‍යා දික්ටියයි. එතකොට දික්ටි තුනක් වෙන්නේ සම්මා දික්ටිය බුදුහාමුදුර පෙන්නනවා දෙආකාරයි. ලෝකෝත්තර සම්මා දික්ටිය එකක් අනික කම්මසගත සම්මා දික්ටිය. දැන් අපි හිතමු හිතමු ආලාර කාලාම දික්ටිය ගැන විස්තර කරොත් ආලාර කාලාම විස්තර කරන්නේ දික්ටි දෙකයි. එකක් සම්මා දික්ටිය ලෝකෝත්තර සම්මා දික්ටිය නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන කම්මසගත සම්මා දික්ටිය. අනික මිත්‍යා දෘෂ්ටි. එතකොට ආලාර කාලාම වගේ ඒ ආචාර පරම්පරාවල ඒ අනුසාරයෙන් හැදිච්ච ආගම්වල ඒ ශාස්ත්‍රවරු පැහැදිලි කරන්නේ දික්ටි දෙකයි දැක්මවල දෙකයි තියෙන්නේ. එකක් මිත්‍යා දෘෂ්ටිය, එකක් සම්මා දික්ටිය. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ එහෙම නෙමෙයි. දික්ටි තුනක්. දික්ටි තුන වෙන්නේ සම්මා දික්ටිය දෙආකාරයි. ඒ දෙආකාරය තමයි සංසාරයක් හදන විදිහේ සම්මා දික්ටියකුත් තියෙනවා සංසාරයක් හදන්නේ නැති විදිහේ සම්මා දික්ටියකුත් තියෙනවා. දැන් සංසාරයක් හදන්නේ නැති විදිහේ සම්මා දික්ටියක් ගැන අවබෝධ කරගත්තේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේදී. බෝධිසත්වයේ බුද්ධත්වයේදී අවබෝධ කරගත්තේ. එතකම් මේ ලෝකයේ එහෙම සම්මා දික්ටියක් හඳුනගන්නවා ඒ සම්මා දික්ටිය සංසාරයක් හදන එක. දැන් මේ මහා චත්තාලිස සූත්‍රයේදී මේ දෙක තමයි මේ ගැඹුරු දේශනාව තමයි බුදුහාමුදුරු පවත්වන්නේ. එතකොට අපිට දැන් මේ සූත්‍රයේ හුඟක් කතා කරගෙන ඇවිදිලා නැවත නැවත මම මේ වෙන කරුණු අනුව කියන්නේ මේ දේ තේරුම් ගත යුතුමයි බුදුහාමුදුරගේ ශ්‍රාවකයෙක්. නැත්නම් අපි ධර්මානුකූලව නොමග යන්න ඉඩකඩ හුඟක් තියෙනවා. මේ දික්ටි දෙක ගැන මනා අවබෝධයක් මනා දැනුමක් නොලැබීම තුළ අන්‍යයන්ට රැවටෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. විශේෂයෙන් භාවනා කරන අයට මේකේ රැවටීමේ ප්‍රවණතාවය වැඩි. මොකද කම්මස්සගත සම්මා දිට්ඨිය තුලක් තියෙනවා සමාධි ගුණය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලක් තියෙන සමාධි ගුණය. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල තියෙන සමාධි ගුණයයි බුදුහාමුදුරුවෝ සම්මා සමාධිය විදිහට දේශනා කරන්නේ. දැන් ඔය කරුණ දිහා බැලුවම තව දෙයක් මෙතෙන්දී පැහැදිලි කරගන්න වෙනවා. දැන් මම මුලින් කිව්වා අපිට සාංසාරික ආර්ය කියන ගණයට වැටෙන්නේ නැති සාංසාරික සත්වෙක් නම ඒ ආර්ය කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් වෙන්න එපා. දැන් එහෙම කියලා තමන් හිතාගත්තර හරියන්නේ නැහැ. ධර්මානුකූලව බැලුවොත් ඉතින් වාසි වැඩි අනාර්ය විදිහට අපි මේ ගමන ඉස්සරහට යන එකමයි. එතකොට පහසුකම් වැඩි ධර්මයේ වර්ධින තැන් අඩු වෙනවා. පිළිපැදීමෙන් ඉහළට යන්න පුළුවන්. දැන් අපි හිතමු අර මං කිව්වනේ මේ සංසාරයේ සැප කියන එක තීන්දු වෙන්නේ වේදනාව මතයි. සැප කියන එක තීන්දුව ගන්නේ සුඛ වේදනාව හා දුක්ඛ වේදනාව මතයි. ඒ කියන්නේ සැප කියන එක සුඛ වේදනාව දුක කියන්නේ දුක්ඛ වේදනාව. ඔක තමයි සංසාරගත තත්ත්වයට තේරෙන දේ. දැන් නමුත් මේකේ පැටලවිල්ලක් තියෙනවා. පැටලවිල්ල වෙන්නේ ධර්මානුකූල ස්වරූපයකින් නෙවෙයි සාංසාරික ස්වරූපයකින්. දැන් මෙහෙම බලන්න.
අර සැප දුක තීන්දු කරගන්න මූලික කරගන්නේ දිට්ඨියයි. මිත්‍යා දෘෂ්ටියද ව්‍යාජ සැපයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ හදාගත්ත ව්‍යාජ සැපයක් දෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය තුලින් නිර්මාණය කරනවා සුඛ වේදනාව. ඒ වගේම කම්මසගත සම්මාදිට්ඨිය තුලින් සුඛ වේදනාව නිර්මාණය කරනවා. එතකොට මෙන්න මේ ප්‍රඥේ හින්දා සාංකාරික සත්‍යය අවුලින් අවුලටපත් වෙනවා. අර එක දේශනාවක් තියෙන්නේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම උච්චාමි කෝයිමං උජතේ ජටං කියලා ඔය විසුද්ධි මාර්ගයේ හැම ලියන්න මූලාශ්‍ර කරගත්ත ජටා සූත්‍රයේ ඇතුළතක් ගැට පිටතක් ගැට මේ ගැට කියන්නේ මෙන්න මේවා තමයි. දැන් සුඛ වේදනාවේ ලබා දෙන දිට්ඨි වර්ග දෙකකින් ලබා දෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටියෙන් සුඛ වේදනාව ලබා දෙනවා. කම්මසගත සම්මා දිට්ඨියෙන් සුඛ වේදනාව ලබා දෙනවා. මේක ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු වෙලා තියද මේවා නැද්ද කියලා ධර්මානුකූලව ඉගෙන ගැනීම තුළ කරගෙන යන භාවනා පුහුණුව සාර්ථක කරගන්න ධර්මයේ පිළිබඳ අනුමාන ඥානය බවට එක හැරෙයි. ඒ කියන්නේ අපි ළඟ ওই ස්වરૂප දෙක තියද? අපි ළඟ තියද මිත්‍යා දෘෂ්ටියෙන් ආපු සුඛ වේදනා? තියනවා නම් කොයි වගේ දැනකද තියෙන්නේ? ඒ වගේම කම්මසගත සම්මා දිට්ඨියෙන් ආපු සුඛ වේදනාව තියෙනවා නම් කොයි වගේ තැනකද තියෙන්නේ? දැන් කම්මසගත සම්මා දිට්ඨියෙන් වර්තමානයේ සුඛ වේදනාවක් ලබා දෙන්න මේ වර්තමානයේ දුක් වේදනාවක් ලබා දෙන්න පුළුවන්. වර්තමානයේ දුක් වේදනාවක් වෙලා වේදනාව ඒ දිට්ඨිය කම්මසගත සම්මා දිට්ඨිය වෙන්නත් පුළුවන්. හැබැයි දිට්ඨිය පහළ වුණොත් ඒ දිට්ඨියේ විපාකයක් සාංසාරිකව ඉතුරු වෙනවා. කවදාවත් සාංසාරයේ විපාකයක් වශයෙන් කම්මසගත සම්මා දිට්ඨියේ තුලින් ලබා දීපු සුඛ වේදනා දුක් වේදනාව අනාගතයේ දුකක් වෙන්නේ නැහැ. හැබැයි ඒකේ අනිත් පැත්ත සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත ධර්මානුකූල මිත්‍යා දෘෂ්ටිය තුල තියෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටිය තුලින් සුඛ වේදනාවක් ලබා දෙන අවස්ථා තියෙනවා. ඒ ලබා දෙන අවස්ථාවේ සුඛ වේදනාව తాවකාලිකයි. මොකද ඒ දිට්ඨිය තුල විපාක ස්වરૂපය ගත්තොත් අන්තිම සාංසාරික දුක් වේදනාවක් විඳින්නම විඳවන්නම උදව් වෙච්ච දෙයක්. දැන් මෙහෙම මම මේ කිව්වට මේ පින්වතුන්ට තේරෙන්නේ නැතුව ඇති. නමුත් ප්‍රායෝගික ජීවිතයේ තමන්ගේ ජීවිතයේ ජීවිත කතාව තුළ අන්තර්ගතය ඕකයි. ඒ අන්තර්ගතය අපි දන්න දේවල් වලට ගලපන්න උත්සාහ ගන්න ගැනීමක් කරමු. දැන් මිත්‍යා දෘෂ්ටිය තුළින් ඇති වෙන සංකල්පනා ගැන මේ සූත්‍රයේදී දේශනා කරා. අපි ඉස්සෙල්ලම මතක් කරලා දෙන සංකල්පනා මොනවද? මිත්‍යා දෘෂ්ටියෙන් බිහි කරන සංකල්පනා සිතුම් පැතුම්. කාම සංකල්පනා, ඒ වගේම ව්‍යාපාද සංකල්පනා, ඒ වගේම විහිංසා සංකල්පන. දැන් කාට හරි මේ හිංසා කරන සංකල්පනා, මේ සාමාන්‍ය සිංහලට ගත්තොත් හිංසා කරන තව සත්ත්වයකට, මිනිසෙකුට වෙන්න පුළුවන් වෙනත් සත්ත්වයකට. මොකද ගස් වැල් වලට හිංසා කරන්න කියලා මිනිස්සු යන්නේ. ඉතින්වත් අපේම නම් වැරදිලා තවත් සතෙක් කියලා වරද්දගෙන හිංසා කරලා ඔය කියන අකුසලයක් සිදු කරගන්නවා. ඔය කියන දිට්ඨියත් ඇති කරගන්නවා. මිත්‍යා දෘෂ්ටිය. මනුස්සයන්ට ඒක ඇති අඩුයි. සමහර මනුස්සයන්ට තියෙනවා. දැන් ඔය ගලක
කකුල වැදුනම ගලට පයින් ගහන මිනිස්සු ඉන්නවා. මහා පේන්තියෙන් ගලට පයින් ගහනවා. ඒ ගෙවල් වලදී එහෙම ඔක දකින්න හම්බෙනවා. පුටුවක කකුල වැදෙනවා පුටුවට පයින් ගහනවා. නිකන් නෙමෙයි. නිකන් සෙල්ලමට කරන දෙයක් නෙමෙයි ඒක. තමන්ගේ වේදනා ස්වරූපයෙන් කරන එක. ඒ වේදනා ස්වරූපය ඇති කරපු දිට්ඨිය ගත්තොත් මිත්‍යා දිට්ඨිය. දැන් අපි ඉගෙන ගන්න වෙනවා දැන් මිත්‍යා දෘෂ්ටියෙන් ඒතර සංකල්පනා වර්ග දෙකක් බිහි කරන ඕනේ. ඒ සංකල්ප තුනක් බිහි කරන ඕනේ. එකක් කාම සංකල්පනා, හිංසා සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා. දැන් ඔය හිංසාවක් සතෙකුට හිංසාවක් කරනකොට දැන් උදාහරණයක් විදිහට දැන් මරනවා නෙමෙයි මේ හිංසා කියන්නේ. දැන් ගෙදර ඉන්න හරි පාර යන හරි බල්ලෙක් ගෙදරට ආවම ඒ සතාට එලවන්න අපි ගල් වලින් ගහනවා මරන්න කියලා හිතාගන්නේ අහක් කරන්නේ. එතකොට තියෙන සංකල්පන මොනවා? හිංසා. දැන් ඔබ බල්ලෙක් බල්ලෙක් වෙන සතෙකුට නම් මනුස්සයෙක් කරන එක ටිකක් මනුස්සකමෙන් පහතට වැටෙන දෙයක් නෙවෙයි. මොකද මනුස්සයන්ටයි අනික දැන් සර්පයෙක් ජීවත් වෙන්න බෑ මනුස්සයන්ට. වෙන සත්වයෙක් නිවස ජීවත් වෙන්න බෑ. ආරක්ෂාවක් නෑ. එතකොට සමහර තැන්වලදී සතුන්ට හිංසා කරලා තමයි අපි අපේ වාසස්ථානයෙන් ඒ සතා හක් කරගන්නේ. මරලා නෙවෙයි. නමුත් ඔය හිංසාව ගෙදරම මනුස්ස වර්ගයාටමත් අපි කරනවා. තමන්ගේ පවුලේ අයටත් කරනවා. ඒ හිංසා සංකල්පනාව එනකොට අර තිරිසන් සතෙකුට වෙන්න පුළුවන්. නැතුව අපිට දෙවියන්ට එහෙම හිංසා කරන්න බෑ. ප්‍රේතයන්ට හිංසා කරන්නත් බෑ. මේ ඇස් කන් නාස වලට ගෝචර වෙන තිරිසන් සත්තුන්ටයි මිනිස්යන්ටයි තමයි හිංසා කරන්න පුළුවන්. මේ හිංසාවක් වෙනකොට වේදනා ස්වરૂපය හෙව්වොත් කවුරු හරි දැන් ඒක ආය කොහෙවත් ගිහිල්ලා ටියුෂන් ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ නැහැ. තමන්ගේ දෙද්දී අතීතයේ ජීවත් වෙනකොට අද ජීවත් වෙනකොට අද උදේ වෙන්න පුළුවන් අද ඊහවස වෙන්න පුළුවන් පෙර ඉදා වෙන්න පුළුවන් ගිය සති වෙන්න පුළුවන් නිකන් බලන්න. හිංසාවක් හිංසා වෙනකොට ඉතින් අපි කරන්නේ හිංසාවෙන් දනුන්ට ඇලුම්පද කියනවා භාෂාවෙන් වචනින්. හිංසාවෙන් බනිනවා. ඒක සම්පප්පලාප මේ ඒක පරුසා වාචා මේ. හිංසා සිදු කරන්න කියලා කියනවා. නැති වැරදි අනුන්ට කියනවා. තව මිනිස්සුෙකුට හිංසා කරන්න. දැන් ඒ දේ කරනකොට තමන්ට තියෙන මානසික වේදනා ස්වરૂපය කවුරු හරි හෙව්වොත් හිංසා සංකල්පන ඇති වෙනකොට වේදනා ස්වરૂපයේ දුක්ඛ වේදනාවක් නැත්නම් දෝමනස්ස වේදනාවක්. ඒ කියන්නේ සැප වේදනාවක් නෙවෙයි. කාට කවුරුවත් බල්ලෙකුට ගලකින් ගහන්නේ නැහැ බල්ලා එලවන්න සතුටින්. බල්ලා එලවන්න. ඒ තුල පැන නගින වේදනා ස්වરૂපයේ දුක. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. බල්ලෙකුට ඉලක්කය දැන් තරගයක් තිබිලා බල්ලෙකුට ගලකින් ගහලා හරියටම වදින්න ගහන කෙනා දිනුම් කියන එකේ ඉඳලා ගලක් ගහනකොට තියෙන්නේ දුක් වේදනාවක් නෙවෙයි. සුඛ වේදනාවක්. ඒ කියන්නේ අපි හිතමු සතෙකුට දැන් වෙඩි තියෙනවා. වෙඩි වෙලිකාරයේ ඉලක්කයට සතාට වෙඩි තිබ්බොත් එයාට සතුටක් තියෙනවා. ඉලක්කේ වැරදුනොත් දුක. හැබැයි වෙඩි තියෙන ඉලක්කයට වෙඩි තියෙනකොට තියෙන සතුට බිහි කරන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. ඒ වගේම ඉලක්කේ වැරදුනම දුක් වෙන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියමයි. ඔන්නක තමයි මිත්‍යා දෘෂ්ටියේ ස්වરૂපය. එතකොට මිත්‍යා දෘෂ්ටිය තුලින් ඔය සංකල්පනා වර්ග තුනක් බිහි කරනවානේ. ඒ කාම සංකල්පනා, ව්‍යාපාර සංකල්පනා, විහිංස සංකල්පනා කියන.
ඔය මිත්‍යා දෘෂ්ටියෙන් බිහි කරන ඔය සංකල්පනා තුන මගින් ඇති කරන අකුසල් ස්වરૂපය බුදුහාමුදුරුව වෙනත් පරියායකින් දේශනා කරනවා අකුසල් ස්වરૂප දෙකයි තියෙන්නේ. දැන් මිත්‍යා දෘෂ්ටියකින් දෘෂ්ටියෙන් බිහි කරන අකුසල් ස්වરૂප තුනයි. සංකල්පනා ස්වરૂප නේ අකුසල් ස්වરૂප දෙකයි සංකල්පනා ස්වરૂප තුනයි. අකුසල් ස්වરૂප දෙක තමයි අවිජ්ජා ව්‍යාපාද අවිඥා ව්‍යාපාද. එතකොට මේ සංකල්පනා ස්වરૂප තුන වුණාට අකුසල් ස්වરૂප දෙකයි. ඉතින් මේව තමයි ධර්මයේදී පටලගන්නේ හුඟක් තැන්. දැන් ඒ අවිඥා සංකල්පනා හා ව්‍යාපාද සංකල්පනා කියලා ගත්තම අර කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා කියන ඔක්කොම ටික අන්තර්ගත වෙනවා. අවිජ්ජා සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා. මිත්‍යා දෘෂ්ටියෙන් අපි බලන්න ඕනේ මිත්‍යා දෘෂ්ටියෙන් සැපක් ලබා දෙන තාවකාලික මේ මොහොතේ සැපක් දෙන සංකල්පනා මොනවද? හැම විටම අවිජ්ජා සංකල්පනා. ව්‍යාපාද සංකල්පනාවල හැම විටම තියෙන වේදනා ස්වરૂපයේ දුක් වේදනා. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් මිත්‍යා දෘෂ්ටිය තුළ සැප වේදනාව ගෙන්නේ අවිද්‍යාව. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියෙන් දුක් වේදනාව ගෙන්නේ ව්‍යාපාද. දැන් ප්‍රශ්නේ වර්තමානයේ අවිද්‍යා සංකල්පනාව අනාගත සංසාර ස්වરૂපිය බුදුහාමුදුරු දේශනා කළා. වර්තමානයේ අවිජ්ජා සංකල්පනාවක අනාගත සංසාර ස්වરૂපිය දුකක්. වර්තමානයේ සතුට ඒක ප්‍රතිඵලය ගත්තොත් අනාගතයේ දුකක් විඳින්න ඕනේ. මේක කම්ම නියම. නියම ධර්ම පහේ තියෙන නියම. ඒ වගේම දැන් වර්තමානයේ තියෙන ව්‍යාපාද සංකල්පනාවේ වර්තමාන ස්වરૂපියක් දුක. අනාගත සංසාර විපාකයක් දුක. එහෙනම් මේක මේ දෙක ගත්තෝ අවිජ්ජායි ව්‍යාපාදයි දෙක එකට ගත්තොත් වඩාත්ම නරක ව්‍යාපාද. එයි ව්‍යාපාදයේ හටගන්න වෙලාවේ වර්තමානෙත් ඇති වෙන්නේ දුක. ඒකේ විපාකයක් දුක. ඔන්න මිත්‍යා දෘෂ්ටියේ ධර්මුම් පැත්ත. ඒ වගේම අවිඥා ගත්තොත් මිත්‍යා දෘෂ්ටියෙන් හටගන්න වෙලාවේ සැප විපාකේ දුක. අවිඥා. ඒ කාම සංකල්පනා කියන කොම වැටෙන්නේ අවිඥා වලට. එතකොට කාම සංකල්පනාවල වර්තමානයේ සැපක් තියෙනවා අනාගතයේ දුකක්. ඒක දෛනිකව හැමදාටම තමන්ට හිමි වෙන දෙයක් මේ. දැන් කාම සංකල්පනාවල ස්වરૂප ගත්තොත් අපිට හඳුනගන්න තියෙන ලක්ෂණේ ගත්තොත් ඇහැ පිනවීම, කන පිනවීම, දිව පිනවීම ඔය විදිහට පංචේන්ද්‍රියන් පිනවීම සම්බන්ධ වෙනවා. එතකොට මොනවා හරි දැකලා මිත්‍යා දෘෂ්ටිය හරහා ඇලීමක් ඇති වෙනවද? අන්න එතන තියෙන කාම සංකල්පනාව. ගැටීමක් තියෙන තැන කාම සංකල්පනාවල විරුද්ධ ව්‍යාපාදී තියෙන. කාම සංකල්පනාවෙන් හට ගන්න පුළුවන් එක ව්‍යාපාදී වෙන්නේ. දැන් අපි හිතමුකෝ මේ විදිහට දැන් අවිඥා සංකල්පනා ඇති කරගන්න අපිට මොනවාට හරි ඇඳුම්කට ඇලෙනවා, කැමති. අවිද්‍යාව කියන්නේ කැමැත්ත කියන ක්‍රමය. ඒ අවිද්‍යාවලින් ඒ ඇඳුමට කැමති වුණොත් කවුරු හරි ඇඳුම් වගේ ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන ගත්ත මේ සාංසාරික
කාම වස්තු කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් මේ කාම වස්තු වලට ඇලීම් ඇති කරගත්තොත් අපි ඕනම කාම වස්තුවක සත්‍ය ස්වરૂපය අනිත්‍ය ස්වરૂපයයි. නිට්ඨ නැති ස්වરૂපයයි. එහෙමනම් අපි ඇඳුමකට ඇලෙනවා කියනකොට ඒ ඇඳුමේ වර්ණයකට වෙන්න පුළුවන්. ඒ ඇඳුමේ තියෙන ගුණාත්මක රාවය කියන්නේ හදලා තියෙන රෙදි වර්ගයේ තියෙන ගුණාත්මක භාවයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඇඳුම නිර්මාණය කරලා තියෙන විලාසිතා ක්‍රමයට වෙන්න පුළුවන්. ඔය දැන් කියන්නේ එක එක විලාසිතා කියලා. ඒකට වෙන්න පුළුවන්. හැබැයි රෙදි වර්ගයේ අනිත්‍යයි. විලාසිතාව අනිත්‍යයි. වර්ණය අනිත්‍යයි. එතකොට මොකද වෙන්නේ? අනිත්‍යින්ද ඒ කාම වස්තු විකෘතියකට භාජනය වෙනවා ඕනම කාම වස්තුවකට ඕක වෙනවා කාම වස්තු විකෘතියකට භාජනය වෙනකොට අර ඇලික්කයකට අපි අනිවාර්යයෙන්ම ගැටෙන්න සිදු වෙනවා ඇලුනනම් ඒක කම් ඒක ධම්ම නියමය මේ සංසාරේ හැදෙන නියම ටික එනිසාවෙන් දැන් ඔය දෙකම ඇති කරේ මිත්‍යා දෘෂ්ටියෙන්. දැන් බලන්න එහෙමනම් අපිට දැන් ඔය හුඟක් අයට දැන් සතුන් මරණ මිනිස්සු බිහි වෙනවා. ඒගොල්ලෝ ඒකට කවදාවත් සතුන් මරාගෙන ඉපදුණු මිනිහෙක් නැහැ. උපත්ති ඉඳලා සතුන් මරාගෙන ආපු කෙනෙක් නැහැ. එයා මිනිසෙක් කියලා ඉපදිලා ටික ටික මනුස්සත්වය තුළ ජීවත් වෙනකොට හුරු කරගත්ත එක. එයා පහු වෙනකොට හුඟක් අය සතුටු මරනකොට සතුටු වෙනවා. දැන් විනෝදයට මාළු බාන සමාජෙ ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ පින්වතුන් නම් ලංකාව වගේ බෞද්ධ සංස්කෘතිය උඩ එහෙම නැත්නම් Hindu ආගම වගේ Hindu සංස්කෘතිය. මොකද කර්මයේ කර්මඵලයේ අදහන විදිහේ දික්ති තියෙන ආගම්වල මේවා අඩුයි. නැත්නම් දෙමාපියෝ දරුවන්ට විනෝදයක් විදිහට මාළු අල්ලන විදිහ කියලා දෙනවා. මාළු අල්ලලා අම්මලා තාත්තලා දරුවෝ සතුටු වෙනවා. ඒ එතකොට මේ සතුට ගේනාව දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. ඒ සතුට ගේන්න උදව් වෙච්ච සංකල්පනාව අභිජ්ජා සංකල්පනයි. ඒකේ ප්‍රතිඵලය වර්තමානයේ සතුට වුණාට අනාගතේ දුක සාංසාරික දුක දැන් එහෙමනම් මිත්‍යා දෘෂ්ටියෙන් ඇති කරගන්නේ හැම ස්වરૂපයකම මිත්‍යා දෘෂ්ටියෙන් ඇති කරන වර්තමානයේ සැපත් අනාගතේට දුක වෙනවා වර්ණ මිත්‍යා දෘෂ්ටිය හරහා ඇති වෙන වර්තමාන දුකත් අනාගතේට දුක වෙනවා ඒ කියන්නේ තරහෙන් මැරෙන මිනිසයා උපදීන්නේ නරක තැනකමයි. දැන් මෙන්න මේක නිසාවෙන් අර සියදිවි නසා ගැනීම ධර්ම පාපයක් විදිහට ධර්මයේ පෙන්වනවා. මොකද සියදිවි නසා ගන්න ගියොත් මේ ශරීරයට ඇති වෙන වේදනාවට අකමැති වෙනවා. එතකොට ඇති වෙන දික්කිය මිත්‍යද. ඇයි ඒ වේදනාව දුක් වේදනාවක්මයි. හැබැයි අනුන්ට ජීවිතය පූජා කරන්න පුළුවන් මරන්න කියලා. ඒ එතෙන්දි තියෙන්නේ ඊට වෙනස් ස්වභාවය. දිටිය වෙනස්. දැන් අපි බලන්න ඕනේ ගාට කම්මසගත සම්මාදිට්ඨිය තුල ලැබෙන දේවල් මොනවද? වේදනා ස්වરૂප. කම්මසගත සම්මාදිට්ඨියෙන් උපදවන සංකල්පනා ගත්තොත් නික්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංස සංකල්පනා. ඔය ගොඩවල් තුනකට බෙදුව. අකුසල් කුසල් පාක්ෂිකව ගත්තොත්, කුසල කුසල් පාක්ෂිකව ගත්තොත්, කම්මසගත සම්මාදිට්ඨියෙන් ඇති කරන සංකල්පනා දෙකයි තියෙන්නේ. එකක් තමයි අනබිජ්ජා සංකල්පනා, ඊගාව එක අව්‍යාපාද සංකල්පනා. අනබිජ්ජා සංකල්පනා අව්‍යාපාද සංකල්පනා දැන් මේ බණ අහන වෙලාව ගමු අපි
මේ පින්වතුන් මේ වාඩි වෙලා ඉන්නකොට සමහර විට හැම වෙලෙම නෙමෙයි මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව අනුව තමන්ගේ ශාරීරික වේදනාව දැනෙනවා. දුක් වේදනා දැනෙනවා. සැප වේදනා නෙවෙයි දුක් වේදනා. අපහසුතාව දැනෙනවා. ඒ අපහසුතාව දැනුණත් සමහර අංගක් අය ඒක ගණන් ගන්න නැතුව ඒ අපහසුතාවයේ තමන් විඳගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් මේ බණ අහනවා. එතකොට මෙතන තියෙන්නේ විඳින්නේ වර්තමානයේ දුක්ඛ ස්වરૂපය. නමුත් ඒ දුක ඇති කරපු ධිට්ඨිය ගත්තොත් මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. කම්මසගත සම්මාදිට්ඨිය. එහෙනම් මේ අකුසලයක හැම වෙලේම අකුසලය නිර්මාණය කරන ධිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. අකුසලයක් තියෙනවා සැප වේදනා සැප ගේන විදිහ අකුසල. ඒ මොහොතේම දුක ගේන විදිහ අකුසල. එතකොට මිත්‍යා දෘෂ්ටිය හරහා අකුසලයක් කරන සෑම විටම සැප වේදනාවක් ආවත් කරන වෙලාවේදී වර්තමානයේ අනාගත සංසාරයේ දුකමයි. ඒ වගේම අකුසලයක් කරන වෙලාවේදී වර්තමානයේ තියෙන ව්‍යාපාද සංකල්පනා ස්වરૂපය නම් වර්තමානයේ දුක ඒක විපාකයක් දුක වෙනවා. නමුත් සම්මාදිට්ඨිය හරහා ඇති වෙන කුසලය තුල ඕක නැහැ. මේක දෙය ස්වરૂප දෙකකින් වැඩ කරන්නේ. දැන් මේ පින්වතුන් මහන්සියෙන් අපහසුයෙන් දුක් විඳගෙන බණ නමුත් ඔහුගේ ප්‍රතිඵලය වර්තමානයේ දුකක් වුණාට අනාගතයේ සැපක්. මෙන්න සංසාරයේ ඇති. සම්මාදිට්ඨිය නිර්මාණය කරන සංසාරයේ අනාගතයේ හැම වෙලෙම සැපයි. ඒ වගේම සමහර දිනෙන් මේ වෙලාවේ බණ අහනවා බොහොම සතුටින්. ඒගොල්ලන්ට තියෙන්නේ අර කුසලය කරන්නේ සතුටින්. එතකොට දැනුත් සතුටුයි. බණහලා ලැබෙන විපාකය සතුටුයි. අනාගත සංසාරය සතුටුයි. දැන් ඔන්න වගේ ස්වરૂපයක් මේ සම්මා දිට්ඨිය තුලින් බිහි වෙන එකේ වර්තමානයේ දුක් වේදනාව තිබුණා ප්‍රතිඵලය අනාගතයේ විපාක ස්වરૂපය සැප වේදනාව. සම්මා දිට්ඨිය තුලින් වර්තමානයේ සැප වේදනාව තිබුණා ඒක අනාගතයේ දුක් වේදනාව. මේක මේ දන් දෙනකොට තියෙනවා, සිල් රකින්න ගිහින් තියෙනවා, ආමිෂ පින්කම් කරන්න ගියත් තියෙනවා, හැම දෙයක්ම කරන්න ගියාම තියෙනවා. භාවනා කරන්න ගියා කායික වේදනාව ඒ විදිහම තමයි වැඩ කරන්නේ. එතකොට සල්පාක්තිකෝ වෙනකොට දුක් වේදනාව වැරදිනේ. ඒ දුක් වේදනාව අනාගතයේ සැපයක් වෙන හින්දා බුදුහාමකට පෙන්නනවා කුසලයේ වඩන්න. කුසලයේම නියලෙන්න. දැන් ඒ ටිකක් පැහැදිලි කරගත්තා. මේ එතකොට සම්මාදිට්ඨිය තුලයි මිත්‍යා දෘෂ්ටිය තුලයි තියෙන වේදනා ස්වરૂපය ගැන මේ නැවත වෙනත් විදිහට මේ සූත්‍රයේ අන්තර්ගත නැති වුණා. තවදුරටත් පැහැදිලි වෙන්න හැම දිනාටම වෙනම පැහැදිලි කිරීමක් මේ කරේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය සම්මාදිට්ඨිය දෙආකාරයි. එහෙනම් මොකද ඒ දෙආකාරය? දෙආකාරයේ තියෙන්නේ සංසාරයන් නිර්මාණය කරන සම්මාදිට්ඨිය හා සංසාරයන් නිර්මාණය නොකරන සම්මාදිට්ඨිය. දැන් සංසාරයන් නිර්මාණය කරන සම්මාදිට්ඨිය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ආශ්‍රව සහිත වූ කුසල විපාක පුණ්‍ය විපාක සහිත වූ ධිට්ඨිය. ඒ කාමාවචර කුසලයක් සිදු වෙන්නේ, රූපාවචර කුසල සිදු වෙන්නේ ඒ හැම තැනදීම තියෙන සම්මාදිට්ඨිය තියෙනවා. ඒ සම්මාදිට්ඨියේ ස්වરૂපය තමයි ආශ්‍රව සහිතයි. ආශ්‍රව සහිතය කියන්නේ අනාගත සංසාරයන් නිර්මාණය කරනවා. හැබැයි ඒ සංසාරයේ හොඳ සංසාරයක්. සතරාපායේ සංසාරයක් නෙවෙයි. කාමාවචර පින්කමක, කාමාවචර කුසලයක අනාගත සංසාර නිර්මාණයේ හැම විටම කාම සුගතියයි. එහෙනම් මේ මිනිස්යෝ දෙවියෝ දී වෙන
සාංසාරික ස්වරූපයට කියනවා නැත්නම් කාම මනුස්ස ලෝකය හා දිව්‍ය ලෝකය කාම සුගතිය සතර අපාය කාම දුගතිය දැන් කාම දුගතියට පාර කැපෙන්නේ කොහොමද අපිට කාම දුගතියට පාර කැපෙන්නේ මිත්‍යා දෘෂ්ටිය හරහා සිදු කරන අකුසල් හා කාම සුගතියට පාර කැපෙන්නේ කොහොමද කම්මසගත සම්මා දිට්ඨිය හරහා සිදු කරන කුසල් අනුමය දැන් ආලාර කාලාම ওই දෙක දැක්කා බෝධිසත්වයන්ට කියන්නේ මේ දෙක තියෙනවා මොකද කාමාවචර ස්වරූපයේ කාමාවචර ලෝකයේ මෙහෙම තමයි නිර්මාණය වෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මිනිස්සු දෙවියෝ තිරිසන් සත්තු ප්‍රේතයෝ ඉබී වෙන්නේ ඒක හත්යේ කරා යෑමක් නෙවෙයි ආලාර කාලාම බුදුහාමුදුරට කියන්නේ ඕක ඉක්මවන්න. ඒ කියන්නේ කාමාවචරයේ ඉක්මවන්න. එහෙනම් කාමාවචර ඉක්මවනවා කියන්නේ මොකද්ද? කාමාවචර ඉක්මවනවා කියන්නේ කාමාවචර කුසලයෙන් නැතුව කාමාවචර අකුසලියක් නැතුව තැනකට යන්න. දැන් යන විදියක් කියා දුන්න බෝධිසත්වයන්. යන විදිය දැන් කාමාවචර කුසලයෙන් අහක් වෙන්නකොට අකුසලයෙන් කාමාවචර අකුසලයෙන් අහක් වෙනකොට ඇත්තටම අකුසල් පාක්ෂිකව සිදුවෙන කායික ක්‍රියා හා අකුසල් පාක්ෂිකව තියෙන වාචික ක්‍රියා නැති වෙන්න ඕන කාය කර්මහා වචී කර්ම. එතකොට ඒ අවස්ථාවේ ඉතුරු වෙන්නේ කාය කර්මහා වචී කර්ම මොනවද? කුසල් පාක්ෂික ඒවා. ඒ මොන කුසල්ද? කාමාවචර කුසල්. එන කාමාවචර කුසල් ගණයේට ඇති වෙන කාය කර්ම හා වචී කර්ම වලට තමයි කියන්නේ ආමිෂ පින්කම්. දන් දීම වෙන්න පුළුවන්, සිල් රැකීම වෙන්න පුළුවන්, අනුන්ට උපස්ථානය වෙන්න පුළුවන්. මේවා ඔක්කොම කාමාවචර කුසල්. මොකද මේ කායික ක්‍රියා තියෙනා මෙතන වාචික ක්‍රියා තියෙනවා. පූජා වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරන්ට පූජා මොනවාරි ගාථා කියලා සජ්ජායනා කරලා ඉස්තෝ දැන් හින්දු ආගමන ස්තෝත්‍ර කියලා දෙවියන්ගේ පූජා වන්දනා කරනවා. මේ වන්දනා තුළ තියෙන මොකද්ද? හැම විටම කුසල් පාක්ෂික වචී කර්ම හා කාය කර්ම. මේවා තමයි කාමාවචර කුසලයේ කියන්නේ. දැන් කාමාවචර කුසලයේ ප්‍රතිඵලය තමයි හැම විටම කාම සුගතිය මනුස්සත්වයේ හෝ දේවත්වයේ. දැන් ඔහොම කරපු ගොඩාක් අපි ළඟ තියෙනවා ඉතුරු වෙලා අතීතයේ කරපුවා. එතකොට අතීතයේ කරපු පළක් ඒවා තියෙනවා ඒ විපාක අපිට දෙන්න බෑ අද මිනිස්සෙකින්ද. ඒ ප්‍රබල කුසල් වෙන්න පුළුවන් ඒවා විපාක දෙන්න පුළුවන් තලයක් නෙවෙයි මනුස්ස තලය. ඒක දේවතලයකදී විපාක දෙන්න පුළුවන් එකක් නම් ඒ කියන්නේ අතීතයේ කරපු ප්‍රබල කාමාවචර කුසලයේ දේවතලයක විපාක දෙන්න ඕන අපිට දැන් දෙන්නේ නැහැ දෙන්නේ. කවදා හරි අනාගතයේ දෙවිය කියලා ඉපදුනාට පස්සේ ඒක ලැබෙනවා. ඒකින්ද මෙතන යට ගහන ටිකකුත් තියෙනවා. ඒකෙන් නිසා මේ සංසාරේ භයානක දැරි වෙලා හරි අපි ඕනතරම් කුසල් කරලා අවසාන මොහොතේ කරන මොනවහරි නරක දෙයක් හින්දා සතර පායේ පදුනොත් අර කරපු කුසල් ටිකේ විපාක දෙන්න බෑ. ඒ සතර පායේ විපාක දෙන්න පුළුවන් ටිකක් තමයි දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මිනිසුන්ගේ මේ චර්යාව මේ මනුස්ස චර්යාව හොඳට අධ්‍යයනය කරොත් ඔය බටහිර රටවල් වල එහෙම දකින්න හම්බ වෙනවා පුදුම විදිහට මේ සුරසතුන්ට සැප සම්පත් ලැබෙනවා. මනුෂ්‍යයන්ට වැඩි ලැබෙන සත්තු ඉන්නවා. මේකේ රහස හේවුවොත් මේ රහස ඒගොල්ලෝ ඉස්සර හුඟක් වෙලාවට මනුෂ්‍යත්වයේ හෝ ඊට වැඩිය වෙනස් ස්වරූපයක ඉඳලා හෝ යම් කිසි විදිහක කුසල් කරලා තියෙනවා. ඒ හින්දා ඒ කුසල් වල විපාක විදිහට උන්ට ඇඳුම් දැන් බල්ලන්ට ඇඳුම් පැනඳුම් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, උන්ට ලැබෙනවා කෑම බීම් ප්‍රණීතියව ලැබෙනවා. ඕනතරම් මනුෂ්‍යයෝ ඉන්නවා කාණ්ඩ නැතුව පුරුදු ඉන්නේ මම.
අර සුරතල්ලු මැරෙන්නේ. උන්ට ප්‍රණීත ආහාර බිහිති ඕන කල්ලි. ඒ කියන්නේ මොකක්ද? මේ කට්ටිය කවුද? කට්ටිය කුසලයට බර වෙලා ඉඳලා අවසානයේ වරද්ද ගන්න තියෙනවා. මොනවා හරි හානියක් වෙලා මේ සංසාරේ භයානකකම හිඳ ලැබිච්ච ප්‍රතිඵලය. එතනින් එයා ආයේ මිනිස්සෙක් වුණොත් ඒ සතේ අර ඉස්සර කරපු අර යට ගහලා තියෙන තව විපාක ටිකකුත් ලැබෙන්න පුළුවන්. මේ කම්ම නියාමයේ වැඩ කරන්නේ මේ විදිහටයි. ඒ හින්දා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් මෙතන මේ ස්වરૂපය තියෙන නිසා වෙයි. මේ අර කාමාවචර කුසලී ඉක්මෙව්වොත් මොකද වෙන්නේ? කාමාවචර ඉක්මවුවම කාමාවචරය කියන එක රඳා පවතින්නේ. කාම ලෝකේ රඳා පවතින්නේ ඇහැ කන නාසය දිව කය කියන පංචේන්ද්‍රිය සම්බන්ධ කරගෙන. එතකොට මනෝ ඉන්ද්‍රියත් මේකට සම්බන්ධයි කොහොමත්. ඒ වුණාට දැන් ඇහැ කන නාසය දිව කය එක තමයි කාම ලෝකයේ ගණ දෙන්න තියෙන්නේ. කාමයේ කියන්නේ අමුතු දෙයක් නෙවෙයි, ඇහැ පිනවීම, කන පිනවීම, ওই ටිකනේ කියන්නේ පංචේන්ද්‍රිය පිනවීම කියන්නේ. එහෙම බණට අහලා ඇති. දැන් ඔය විදිහට ගත්තොත් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් කාමාවචරයේ ඉක්මවුවම මානසික තත්ත්වයට කියනවා ධර්මයේ රූපාවචරය. රූපාවචරය කියන්නේ මොකක්ද? රූපාවචරය කිව්වම ඇහැට ගෝචර නැති දෙයක් නේද? කනට ගෝචරක් නැහැ. හැබැයි අරමුණක් තියෙනවා. ඇහැට ගෝචරක් නැති, කනට ගෝචරක් නැති, දිවට ගෝචරක් නැති, නාසයට ගෝචරක් නැති, ඒ වගේම කයට ගෝචරක් නැති අරමුණක් තියෙනවා. ඒ අරමුණ කාටදයි තියෙන්නේ? මනෝ ඉන්ද්‍රියට. මනෝ ඉන්ද්‍රියට අයිති වෙලා ඒ අරමුණ මනෝ ඉන්ද්‍රියට. අපිටත් මේ ජීවත් වෙනකොටත් අරමුණු තියෙනවා. ඇහැට නැති වුණත් දැන් මේ පින්වතුන් වුණත් සිහින මවනවා අනාගතේ හිතෙන්. ගයක් හදන්නේ මෙහෙමයි, අලුත් වාහනයක් ගන්න මෙහෙමයි, අහවල් වාහනේ මේ අංකේ තියෙන්න ඕනේ, මේ විදිහට ඒකට නඩත්තු කරන්න ඕනේ. මේ විදිහේ මනෝ ස්වරූපේ හැට කනට නාසයට අහුවෙන එක නෙවෙයි, ගත්ත වාහනේකුත් නෑ තව, මේ සිහිනිය. මේකට කියන්නේ රූපාවචරය කියලා. මොකද මේ ඇහැ එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කාම වස්තුවක් අල්ලගෙන කරපු දේ. මනසෙන් හදන්න පුළුවන් නම් කාට හරි කාම ස්වરૂපයක් නැති අරමුණක්. එතකොට එහෙම අරමුණක් හදන වෙලාවේ මනසේ දෙයක් නැති වෙන්න, අඩු වෙන්න ඕනේ. දැනට අපිට තියෙන දෙයක් නැති වෙන්න ඕනේ. ඒ තියෙන දේ තමයි පංච නීවරණ. පංච නීවරණ යටපත් වෙච්ච තැනක මනසෙන් හදන අරමුණ රූපාවචරයි. කාමාවචර නෙමෙයි. දැන් ඔය සමත භාවනාව සියල්ලම ඔන්න ඔය ඉලක්කේ කරා යන්න තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ රූප වචන මානසික තත්ත්වයක් ගන්න පුළුවන් ක්‍රම වේද 40ක්. මනෝමය අරමුණු 40ක්. ඒවා තමයි තමන් නිර්මාණය කරගන්නේ. ඒවට තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ 40 කමටහන්. සමසතලිස් කමටහන්. සමත කමට මේ නීවරණ මේ භාවනා කරලා බුදුගුණ භාවනා වෙන්න පුළුවන්, මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්, ආනාපාන සතියත් ඒ විදිහට කරන්නත් පුළුවන්. සමත භාවනාවක් විදිහට එහෙම කරලා අවධානය ඉතුරු වෙන්න කරගන්නේ මොකද්ද? නී පංච නීවරණ යටපත් වෙච්චි මනෝ අරමුණක්. ඒකට කියනවා රූපාව. මෙන්න මේ රූපාව වචරය තුල කවදාවත් දුක නැහැ. වර්තමානයේ දුක නැහැ, අනාගතයේ දුක නැහැ. බලන්න වෙනස. කාමවචරයේ තුල වර්තමානයේ සැපතිබිල් තියෙන තැනුත් තියෙනවා, වර්තමානයේ දුක තියෙන තැනුත් තියෙනවා. හැබැයි අනාගතයේ කාමවචර කුසලී මම මේ කියන්නේ කාමවචර කුසලී කරන මොහොතේ දුක තියෙන මොහොතක් තියෙන්න පුළුවන්, සැප තියෙන මොහොතක් තියෙන්න පුළුවන්. ඒකෙන් උසස් නම් හැබැයි සැප තියෙන මොහොතයි.
ඉගෙන දුකෙන් දෙන දානෙට වැඩිය සතුටෙන් දෙන දානේ මහත් ඵලයි මහන්සයි. අකමැත්තෙන් රකින්න සීලයට වැඩිය සතුටෙන් සීල් රකින්න එක මහත් ඵලයි මහන්සයි. එතකොට ඉන්නේ එක තමයි මේ කිය කතාව. හැබැයි රූපාවචරේ ඔය බේද දෙක නැහැ. රූපාවචර මානසික தත්තේ හැම විටම වර්තමානයේ ලැබෙන කොටස් සැපයි විපාකයක් සැපයි. කවදාවත් වර්තමානයේ දුකකුත් නැහැ අනාගතයේ දුකකුත් නැහැ. ඒක හින්දා මේකට කියනවා රූපාවචරයේ බුදුහාමුදුරුවෝ හඳුන්වනවා නිර්ආමිෂ සැපයක්. නිර්ආමිෂ සැපයක්. දැන් ওই දින අරූපාවචරයක් තියෙනවා. ඒකත් එහිමයි. ඒක රූපාවචරයේ වගේමයි. වෙනස තියෙන්නේ අරමුණේ ස්වરૂපයේ වෙනස් වීමයි. මනෝමය අරමුණක් අතන මනසෙන් හදපු රූප ස්වરૂපයක් තියෙනවා මවාගත්තේ රූපයක් තියෙනවා අතන මවාගත්තේ රූපයක් නෑ අනන්තයට විහිදුණු තනි දෙයක් වෙනවා මේක තමයි අරූපාවචරය එතනත් නෑ නීවරණ හැබැයි ওই දෙකම නිර්මාණය කරන ධිට්ඨිය මොකද්ද කියලා ගත්තොත් කම්මසගතා සම්මා ධිට්ඨියයි බුදුහාමුදුරුවෝ පෙන්නනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඔයගේ එකක් නිර්මාණය කරන්නේ නැහැ කියනවා. අනාගත සංසාරයක් හදන්නේ නැහැ කියනවා. හැබැයි ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියටත් යන්න ශ්‍රාවකයා රූපාවචරයට යන සුදු යාමට තියෙන මූලික සුදුසුකම් සම්පූර්ණ කරගන්න වෙනවා. රූපාවචර මානසික තත්ත්වයකට යන්න නම් මිනිස්සේ එයා ළඟ හදාගන්න ඕනේ මූලික සුදුසුකම් මොකද්ද? පංච නීවරණයටපත් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන තීන මිද්ද කියන මේ නීවරණ පහ යටපත් වෙනවා. රූපාවචරයට යන්න. රූපාවචරයට ගන්න අරමුණ මොකක්ද? හැම වෙලෙම ගන්න අරමුණ මනෝමය අරමුණ. ඇහැ කන නාස ආදීන් අරමුණු ගන්නෑ. හැබැයි මේකෙන් අපි ඇහැ කන නාස ආදීයේදී දැන් අපි එතුම අපේ තේරවාදී සම්ප්‍රදායය ගත්තොත් මහායාන සම්ප්‍රදායේ පිටක් ඒවා තේරවාදී සංකල්පනාවේ වටිනා කියන දේවල් මහායානයේ එච්චර වටින් නැති දේවල් විදිහට සලකලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙන්න මේවා. දැන් රූපාවචරයට යන්න පුළුවන් හොඳම ගමන් මාර්ගය ඇත්තටම විස්තර කරලා තියෙන්නේ ලංකාවේ ආචාර පරම්පරාවයි. තේරවාදී ලංකාවේ ආචාර පරම්පරාව. රූපාවචරයේ රූපාවචර මානසික තත්ත්වයේ හොඳම විස්තරයක් තියෙන්නේ ලංකාවේදී වුණු විසුද්ධි මාර්ගය තුලයි. හැබැයි අපිට රූපාවචරයේ මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙයි. නමුත් ලියලා තියෙනවා ඒක. ඒකෙදී ප්‍රධාන තැන දීලා තියෙන්නේ දැන් රූපාවචරයට යන්න පුළුවන් පාරවල් 40ක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා 40 ගැන විස්තර දෙනවා. කෙටිම් බලක් ඒවා, බලක් ඒවා දීර්ඝෝ හොමම විස්තර කරලා තියෙනවා. හැබැයි දීර්ඝ වි මුල් තැනට අරන් තියෙන්නේ මොකද්ද ගත්තොත් දස කසින. කසින කියන්නේ මොකක්ද? දැන් මනෝ අරමුණක් හදාගන්න එහෙන් කාම ලෝකයේ තියෙන කාම වස්තුවක් එහෙන් බලලා ඒ කාම වස්තුව මනෝමය වස්තුවක් බවට හරවලා ඒ මනෝමය වස්තුවේ නීවරණයට පත් කරන ක්‍රමිය කසිනයි. එකින්ද තියෙනවා ආලෝක කසිනේ. පාට ඇහැට ගෝචර වෙනෝනේ පාට නිල කසිනේ, පීත කසිනේ. ඔය වගේ ඇහැට ප්‍රධාන පෙළේ පාට. ඊමෙන් දැන් අර රූපයක් වෙන් කරගත්ත රූපයක් වෙන්නේ කසිනේට ගන්නවා රවුම. නිල් පාට රවුම. එතකොට ඇහෙන් බලනවා කියලා. බලන්න දැන් අපේ අතීත තැන්වල බැලුවම මේ පොත්පත්වල තියෙන දේම තියෙනවා. උදාහරණයක් විදිහට මේ පින්වතුන් හොඳට බැලුවොත් සිතුල්පව් වගේ ස්ථානවල ආපෝ කසිනේ වඩන්ද හදපු විශාල ලෙස හදපු, ඒ කියන්නේ වතුර නිමිත්තක් විදිහට වතුර ගන්න, වතුර අරගෙන නීවරණයට පත් කරනවා. එහෙන් බලලා. එහෙන් බලලා මේක පාට කරන්න පුළුවන් දෙයක් එම නෙවෙයි. ඒකින්ද මේ කරන්න උත්සාහ ගන්නවත් අපි කියන්නේ කාටවත්.
එහෙම අවශ්‍යයක් නැහැ. මේ අපි කියා දෙන්නේ සතිපට්ඨාන භාවනාව, කසින භාවනාව නෙවෙයි, සමත භාවනාවක් නෙවෙයි මේක. එතකොට ඒ ඇහැ ගෝචර කරගෙන ඇහැ රූප හා රූපයක් හෝ එතනින් ගියාම ස්වභාවික ධර්මයක් දෙයක් නම් ආලෝකයේ ඉරෙලිය ඔය වගේ දෙයක් ගන්න පුළුවන් මේකට ඇහැට පේන දිහේ දෙයක් වෙන්න ඕනේ. ඒක අරගෙන නීවරණ යටපත් කරනවා මනෝමය අරමුණක් අරගෙන. මේවට කියන කසින භාවනාව. මේවෙන් තමයි නීවරණ පහතුයෙන් ඉක්මනින් යටපත් කරන්න පුළුවන් කියලා ලංකාවේ හිටපු ආචාර පරම්පරාව පිළි අරගෙන තියෙන තේරවාදී ආචාර පරම්පරාවත් මේක පිළි අරන් තියෙනවා. හැබැයි මහායානෙ බැලුවම කණෙන් එන අරමුණුත් මෙහෙම අරගෙන තියෙනවා. දැන් ඔන්නෝම වෙනස්කම් තියෙනවා. මම ඒකයි කියේ කණෙන් එන අරමුණු විසුද්ධි මාර්ගේ ගන්නෑ. නමුත් මහායානෙ භාවනා ක්‍රමවල වශයෙන් භාවනා ක්‍රමවල එහෙම ඔය ස්වරූපයක් තියෙනවා. දැන් කොහොම හරි ඒ කිව්වෙත් මොනවද මේ කම්මසගතා සම්මාදිට්ඨිය තුලින් මනෝමය අරමුණක් හදලා ඒ අරමුණේ නීවරණයටපත් වුණාම මානසික ස්වરૂපය එතන තියෙන්නේ මොකද්ද? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. නැත්නම් අනබිජ්ජා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා. ඒවේ ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය අනාගත සංසාරය. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේදී වෙනස් කළ සතර අතිපට්ඨානේ නීවරණයටපත් කරන්න. කමඨාණට ගන්න ඇහෙන් එන අරමුණු ගන්නත් එපා. මනසෙන් හදාගත්තේ අරමුණු ගන්නත් එපා. මොකද මනසෙන් හදාගත්තේ එකක් වර්තමානයේ නෙමෙයි. අතීතයෙන් ඇහෙන් ගත්ත එකක් හෝ කණින් ගත්ත එකක් අනුව ඔය එකව කරලා ගත්ත එකක් හරිය අරගෙන හදාගත්තේ අතීතයෙන් අතීතේ එහෙම නැතුව වර්තමානයේ අරමුණක් තියෙන. එතකොට පංච ඉන්ද්‍රියට තමයි මනෝ ඉන්ද්‍රිය නෙවෙයි මේකට සම්බන්ධ වෙන්නේ කාය ඉන්ද්‍රිය. දැන් කාය ඉන්ද්‍රිය හරහා ගන්න වර්තමාන අරමුණේ නීවරණ යටපත් කරන්නේ. ඒක තමයි මේ පිංගුතුන්ට ඔය කයෙන් එන අරමුණට ඇලෙන්න එපා, ගැටෙන්න එපා. ඇලීම අභිජ්ජාය ඇති කරනවා. නීවරණය ඇලීම කියන්නේ ඒකයි. ව්‍යාපාද ඇති කරනවා. ඇලෙන්නකොට අභිජ්ජා, ගැටෙනකොට ව්‍යාපාද. අභිජ්ජා ඇති වෙනකොට ඇති වෙන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියට බරයි. ගැටීම ඇති වෙනකොට හැම විටම දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය. දැන් කයෙන් එන අරමුණේ ඇලීමක් ගැටීමක් නැති තැන ඒකේ තියෙන ditthi ස්වરૂපය එතකොට ලං වෙන්නේ කොහෙටද? කම්මසගත සම්මාදිට්ඨිය නෙමෙයි. ඒක ලං වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඔය දේ දැන් කෙටියෙන් බුදුහාමුදුරු දේශනා කරන්නේ බොහොම සරලවයි. අපි අවුරුද්දකට වැඩි මේ පින්වතුන්ට එක දිගට පැහැදිලි කරේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඔයදීයි. මොනවද බලන්න ඊතන තියෙන්නේ? මම මේ කියපු ටික මොනේද තියෙන්නේ කියලා. ලෝකෝත්තර සම්මාදිටිය ලබන්න පුළුවන් ඒකායන ක්‍රමය මොකද්ද? කායේ කායානුපස්සී විහෙති. ආතාප සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්ස. එනම් කායෙන් එන අරමුණින් අවිද්‍යා දෝමනස්ස දෙක යටපත් කරන්න මේකට ගන්න උත්සාහය තුල ඇති වෙන කවද හරි මේ තුලින්මයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙන්නේ. එහෙම නැත්නම් කයෙන් එන අරමුණේ අරමුණු ස්වરૂපය ඉවත් වුණත් කමන්නේ වේදනා ස්වરૂපය තුල උනත් මේක ගත්තා කියලා බුදුහාමුදුරු දේශනා කරා. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දොම්න. වේදනාව කියන එක කයෙන් එන අරමුණේ තියෙන එකක්. ඒ වගේම අනිකුත් ඕනම ඉන්ද්‍රියක තියෙන එන අරමුණු තුලක් තියෙන එකයි. එතකොට කයෙන් එන අරමුණේ වේදනාවකට මේක පුරුදු වුණොත් ටික ටික යහුරු වෙනවා. අනිකුත් ඉන්ද්‍රියන් වලත් මේ ගුණේ ගන්න බලෙන් ගන්න ගියොත් මොකක්වත් නැහැ. ඒකයි පුහුණු ඒ වගේම එහෙම නැත්නම් මේ විදිහටත් අරගෙන චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්ස.
එහෙම නැත්නම් ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාප සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දොමනස් සම්මගත මේ අවිජ්ජා දොමනස් කිව්වේ මිත්‍යා දෘෂ්ටියේ සංකල්පීය ගෝලිය දෙන්නා මිත්‍යා දෘෂ්ටිය පහ මගින් බිහි කරන සංකල්ප නරක සංකල්පනා දෙක එකක් අවිජ්ජා අනික දොමනස් කියන්නේ මේ ව්‍යාපාදේමයි කායික අකුසල් හා වාචික අකුසල් නැති තැන තියෙන ව්‍යාපාදයට කියනවාද මේ දෝමනස්ස දැන් මේ පින්වතුන්ට ඔය ඇති වෙන්නේ හිතගම දැන් ලබන කියනවා වැඩි වැඩි කාලේ වැඩි ඉන්න අමාරුයි එහෙම වෙලා හිතට එන්නේ දෝමන ඒක ව්‍යාපාද නෙමෙයි මොකද කායික අකුසලයක් බවට සංවර්ධනය වෙන තරම් ප්‍රබල නැහැ නමුත් මිත්‍යා දෘෂ්ටි එතනත් අන්තර්ගත. එහෙමනම් දැන් කමඨහන තුල වෙදී අඩු කිරීම තුල සතිපට්ඨාන කමඨහන තුල අවිජ්ජා දෝමනස්ස දෙක යටපත් කරන කිරීම සංසාර විමුක්ති මාර්ගයයි. එතනින් ලැබෙන දිට්ඨිය තවදුරටත් ආලාර කාලාව පෙන්නපු කම්මසකට සම්මා දිට්ඨියේ රූපාවචර ස්වરૂපයකුත් නෙමෙයි. උද්දකාරාම පුත්‍ර පෙන්නපු අරූපාවචර මානසික තත්ත්වයේ කම්මසගත සම්මාදිට්ඨියේ නිරූපණයකුත් නෙමෙයි. බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත සංසාර විමුක්තියේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ස්වභාවයයි. දැන් ඒ පිළිබඳව විස්තරයක් තමයි අපි මේ කතා කරගෙන යන සූත්‍රයේ තියෙන්නේ. විස්තරේ මේ විදිහට නොයේ බුදුහාමුදුරුව පෙන්නනවා මේවා අංග 8ටම. දැන් අපි ගිය දේශනා වාරයේදී කතා කරේ වාචා වලට සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන ආකාරය. ඒ වගේම වාචා වර්ග දෙකක් තියෙනවා කියන එක එකක් සම්මා වාචා කියන එක දෙආකාරයි. එකක් තමයි කම්මසගත සම්මාදිට්ඨියෙන් ඇති වෙන සම්මා වාචා අනික තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ඇති වෙන සම්මා වාචා. එහෙනම් දැන් කිසිම බුද්ධත්වයේ ලැබු දවසේ ඉඳලා බුදුහාමරංගේ සියලුම වචන වචන කතා කරගෙන නැති කෙනෙක් නෙමෙයි ධර්ම දේශනා කරා උංගාක් අයට ගණ දෙනු කරා භාෂාවෙන් ඒ සියල්ලම ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් බිහි වෙච්ච වචන කවදාවත් ඒවා විපාකයක් ගේන්න බෑ රහතන් වහන්සේ කෙනෙක් පහළ වුණ වෙලාවේ ඉඳලා දැන් සරියුත් හාමුදුරුවෝ රහත් වුණාට පස්සේ භාවිතා කරන සියලුම වචනත් ඔය විදිහමයි නමුත් සෝවාන් වෙච්ච කෙනේ කතා කරන වචන දෙආකාරයි. සකදාගාමි වෙච්ච කෙනේ කතා කරන වචන දෙආකාරයි. සම්මාදිටිය තුළ දෙආකාරයි. මිත්‍යා දෘෂ්ටියනුත් ඇති වෙන්න පුළුවන් වචන යාට. සෝවාන් වෙච්ච කෙනේ. ඒ වුණාට අර ඒ වචන වුණාට ඒවා බිහි වෙන ආකාරය ඒ කියන්නේ අපි කියන්නේ දැන් මුසාවාදා වගේ දේවල් පන්සිල් කැඩෙන ප්‍රමාණයට දිනු වෙන ඒවා නෙවෙයි ඊට වඩා වෙනස් ස්වරූපයකින් ඉන්න පුළුවන්. හෙයි. සාතන් වහන්සේ විතරයි මේ ගුණේ ඉන්නේ. ඒ කියන්නේ සීක කියන අය ආසීක කියන රහතන් වහන්සේ සීක කියන්නේ පුහුණු වෙන්න කියන සෝවාන් තකදාගාමි අනාගාමි අය සම්මා දිට්ඨිය දෙආකාරයෙන් වැඩ කරනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා ලෞකික සම්මාදිට්ඨියත් වැඩ කරනවා ලෞකික සම්මාදිට්ඨියෙන් එයාට කුසල පාක්ෂික විපාක ලැබෙනවා හොඳ සංස්කාරයක් ලැබෙනවා ඒකින්ද දැන් සෝවාන් වෙච්චි විසාකාව හතර අපායේ නෙමෙයි ගිහි තුසිත දිවි ලෝක කාම සුගති ඒ වගේම අනාගාමි වෙච්ච සියලු මාර්යයන් වහන්සේලා කාමාවචර ඉක්මෝල සාංසාරික ප්‍රතිඵලයක් ලබනවා. ඒකට කියනවා සුද්ධාවාස බ්‍රහ්ම මානසික තත්ත්වයක් ඒක. බ්‍රහ්ම මානසික තත්ත්වයක් වුණාට වැඩින්නේ සතිපට්ඨාන. ඒකට කියනවා සුද්ධාවාස. දැන් අපිට මහා චත්තාලීස සූත්‍රයේ ඊගාට කතා කරන්න තියෙන්නේ කොහොමද කම්මන්ත ආජීව වගේ වට මේ සම්මාදිට්ඨිය පෙරටු වෙන්නේ. දැන් කතා අද මම මේ සූත්‍රයේ අනුගත දේවල් නෙමෙයි කතා කරේ. පැහැදිලි කරලා දුන්නේ නැවත නැවත
මේ සම්මා දිට්ඨියයි ඒ වගේම අනිකුත් අංග අතර තියෙන සම්බන්ධය සතිපට්ඨාන අතර තියෙන සම්බන්ධය ලෝකෝත්තර සම්මා දිට්ඨිය මොන වගේ එකක්ද මේ බුදුහාමුදුරු දේශනා කරන්න කියලා වෙනත් ධර්ම කරුණු සම්බන්ධ කරගෙන කාල වේලාවත් ඉක්ම ගිහිල්ලා තියෙන නිසාවෙන් අපි දේශනාව මෙතනින් අවසන් කරනවා වෙනදා වගේම අර මොනවා හරි ප්‍රායෝගික භූමියේ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මේ ඉල්ලා හිටනවා ඒකට ටික වෙලාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා හැමදාම තෙරුවන් සරණයි.